සුබදායක සවසක් සුබදායක දවසක් ප්‍රියතර මිතුරු මිතුරුනි ඊතර මිතර සිට අපි දිහා බලා ඉන්න අහන් ඉන්න අපේ සහෘද සමූහය ඉතින් මානවන මම තවත් සජීවී පියවරක් මේ හේතුව වත්මන් වාතාවරණය ඒත් අපිට ඔබව මගහරින්න බෑ ඒකම ඔබව මගහැර යන්නත් අපේ හිතේ නැහැ ඒ නිසා තමයි ඒක එක්කම අපි එකිනෙකා බෙදාගමු තර්මක වෘත්තීය කැපකිරීමක් අපි සියලු දෙනාම කරනවා ඔබ වෙනුවෙන් අදත් මානවන මම වෙනස තරු ත්‍රිත්වයක් එක්ක ගීත හතක් බෙදා ගන්න එක. හැබැයි මේ ඉන්න පරිසරය කොහෙද සජීවීව ඔබ සජීවීව විකාශය කරන්න කියන ඔබට පොඩි කුකුසක් කුතුහලයක් ඇති වෙන්නට පුළුවන්. මේ අපි ඉන්නේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය කාර්යාලීය ජීවිතයේ එදිනදා ජීවිතයේ කාර්යාලීය දවස්වල වැඩියෙන්ම සෙනග ගැවසෙන ස්ථානයක් කියලා කිව්වොත් හරි ස්ථානය කියලා කිව්වොත් කමක් නැහැ ශ්‍රී ලංකාවේ කොළඹ කොටුවේ ප්‍රධාන දුම්රිය ස්ථානයේ ආත්පස අපිට මේ දැනුත් දුම්රියක් ඇවිත් කෝච්චියක් ඇවිත් අපිට ශබ්දය ඇසෙනවා ඇති මේ පොඩි අත්අඩංගුවක් බැලිමක් කරන්න පොඩි නෙමෙයි ඒක ලොකු එකක් අභියෝගයක් සමහරලාට කමක් නැහැ අපි කරලා බලනවා මොකද සංගීතයත් එක්ක ඕන අත්තද බෙලිමක් කරන්න හිත හදා ගන්න පුළුවන් නිසා ඉතින් වෙනද අපි වේදිකාවල් ගොඩකට නැගලා තිනෝ කාලයකට පස්සේ තමයි දුම්රිය වේදිකාවකට පැමිණියේ ඉතින් මේ වේදිකා දෙකම එකම පිච් එකේ අපිට පිච් කර ගන්න පුළුවන් නම් ලොකු දෙයක් නේද ඉතින් එහෙමනම් මෙහෙමයි සාමාන්‍ය මේ හාත්පස තිබෙන ස්පීකර්ස් වලින් අපිට ඇහෙන්නේ පළමුවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය ආවල් දුම්රිය ස්ථානයේ කරා පිටත් වෙනවා කියලා. දැන් කොටිම්බ කියනවා නම් කොළඹ කොටුවේ ප්‍රධාන වේදිකාවට දැන් පැමිණි මානවන මම ප්‍රසංගය ඔබේ හදවත් කරා පිටත්ව යනු ඇති. හමු වෙන සෑම හදවතක් ගානේම නතර කරනු ඇති. අපි එහෙම පටන් ගමු. ඉතින් ප්‍රියතර මිතුරු මිතුරෙනි මානවන මම තිබෙන සමීපතාව සහ සනීපතාව එක්ක අපි ජීවිතේ බෙදාගමු. අදත් සජීවීව ඔබට ප්‍රතිචාර දක්වන්න පුළුවන් අපිත් එක්ක සජීවීව එක්කාසු වෙන්න පුළුවන් ඔබේ ගීතිල්ලීම් තමයි බොහෝ වෙලාවට අපි ඉක්ුත් වතාවෙත් හැකි තරම් ඉෂ්ට කරන්න මහන්සි ගත්තේ ඉතින් ඔබේ යෝජනාව අදහස ඉල්ලීම ඉටු කිරීම හෝ නොකිරීම ගැන තරහා වෙන්න එපා තරහා ගන්නත් එපා ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ වේලාව සමග තරංකාරී තරගයක් අපි අද මේ ප්ලේ කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රථමයෙන්ම අපි සුපුරුදු පරිදි නාද ස්ථානගත වෙලා තිබෙනවා මේ වේදිකාවේ අපිට තිබෙන ඉඩකඩත් එක්ක ඉතින් හැබැයි අපිට පොඩි ඉස්පාසුවක් නිදහසක් තියෙනවා මේ මොහොතේ එච්චර සෙනග නැහැ කුටිම සෙනග නැහැ සෙනග කියන වචනේ තමයි බොහෝලාට දුම්රිය ස්ථානයක කෝච්චි ස්ටේෂන් එකක පාවිච්චි කරන්නේ ට්‍රේන් ස්ටේෂන් එකක පාවිච්චි කරන්නේ ඉතින් අද සෙනග නැහැ මොකද මම හිතන්නේ තව ස්වල්ප මොහොතකින් ශ්‍රී ලංකාවේ නීති රීති ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා අවසාන දුම්රිය නික්මයාමට නියමිතයි ඒ දුම්රිය ස්ථාන බලා ඒ අතරතුර අපි ඊට ප්‍රස්තාව අවස්ථාව සලසා ගන්නවා සජීවීව ප්‍රියතර මිතුරු මිතුරෙනි ඔබත් එක්ක ඒකට එකතු වෙන්න ඉතින් අද දවසේ අපි ඉස්සෙල්ලම මේ සජීවී අධ්‍යක්ීමේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ඔබ වෙත ගෙනෙන සජීවී අධ්‍යක්ීමේ පළමුවෙනි ගායන ශිල්පියා ආරාධිතයා හැටියට අපි කැඳවා ගත්තේ කොටිම කිව්වොත් ජාත්‍යන්තර පුරවැසියෙක් තවත් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පුරවැසියෙක් මුලින්ම අපිත් එක්ක ඔහු එකතු වුණේ 2017 ජනවාරියේ මානවන මම තනි වැඩසටහනක් අපිත් එක්ක කරා ඒක මේ වෙනකොට නැරඹුම් වාර ගණන 210656ක් 210656ක් එතකොට ඊට පස්සේ අපි දෙවෙනි අවතීර්ණයට දෙවනාගමනේදී චිත්‍රාල් සෝම්පාල සහ මේ අපේ ශිල්පියත් එක්ක එකතු වෙලා තවත් වැඩසටහනක් කරා ඒක මේ වෙනකොට 186525ක් බලලා තිනවා එතකොට ඔබ හිතන්නකො කොහොමද තත්ත්වය කියලා ඔව් තමයි ජයශ්‍රී නියුන් සොහිරන්ගේ රෝහිත රෝහිත ජයලත් ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් තමයි සුබ පස්වරුවක් වෙනත් අත්දැකීමක් වෙනස් අත්දැකීමක්
මොකද හිතන්නේ ගොඩාක් හොඳයි මං හිතන්නේ මේ ඒ කියන්නේ කොටුවේ වේදිකාවේ සින්දු කියන එක ඉස්සර මං හිතන්නේ මමත් පොඩි කාලේ මේ ඩ්‍රම් ක්ලාස් යනකොට කොටුවට එනකන් නාත්තන්දී ඉඳලා කෝචි ඇවිල්ලා මෙතනින් බහලා තමයි යන්නේ ඉතින් මෙතන සින්දු කියන්න ලැබුණ එක ගැන ගොඩක් ස්තුති මානවණ මම එකටයි දෙරණටයි ඒ වගේම හැමදේම ආදරෙන් සින්දු කියන්න කැමති සංගීත කණ්ඩායමේ ඉන්නවා නාද ඉතින් වෙනම නාද ඕන නයන ප්‍රකාශ් ප්‍රකාශ් නම් පහසු හැබැයි ළඟින් කෝචියක් යන එකක් නැති වෙයි අපි ප්‍රාර්ථනා කරන හැම නොවේවා කියලා අමක් නැහැ ගිටාරයත් එක්ක නේද කෝචි යනවා ඔව් මෙන්න දැන් කියන්නේ දුම්රිය පිටත් වෙනවා ඉස්සර නම් අපි ඈත ඉඳගෙන මේ පෙවුනත් නැතත් අතවනනවා ඉන්න අයව ඇඳුරුවේ නැතත් ඇතත් අපි අතවනනවා මං හිතනවා ප්‍රිය මිතුරු මිතුරුන් ඔබටත් මතක ඇති දුම්රිය කියන එක හරිම මේ මැජික් එකක් ඒ කාලේ සහ අපිට හතිම සමීප මේක තමයි අපිට තිබිච්ච එකම ප්‍රවාහන පහසුකම අනිවාර්ය ඒ කාලේ කොහොද අපි මේ කට්ට කාලා සෙට් වෙච්ච කට්ටිය නිසා අනිවාර්ය ඒතොර මං ඈනි ප්‍රකාශ් හඳුනලා දුන්නා සුපුන් පීරිස් සුපුරුදු පරිදි අපේ සංජය සහ මලිත් මදුශාංක වෙලගෙදර මේ අපි ඔක්කොම හොඳට කෝච්චි වල ගියාය ඒකින්ද මේ මෙතනින් අපේ නඩේ හැමෝමත් කෝච්චිය කියන එක සමීපයි මොකද පහසුම ගමන් මාර්ගය නිසා එහෙනම් අපි ඉන්නේ පළමෙන් ඔබෙන් අහන්න ඕන මේ ඔස්ට්‍රියාව පැත්තට අපෝ යන්න බැරි වුණාද යන්න හිතාගෙන හිටියද මොකද වුනේ ඇත්තටම මේක පටන් ගන්න කාලේ තමයි ආවේ මාර්තු මුල වගේ ආවේ ඔව් ඇවිල්ලා එහෙමම ඉතින් ලොක්ුණා එහෙමම ඉතින් අපි ගොවිතැන කරගෙන ලංකාවට වෙලා ඉන්නවා ලංකාවට වෙලා ඉන්නවා ඔව් රොහන් තනිකර මොඩ් ගොවිය වෙලා ඉන්නේ ඉතින් කට්ටියට සේරම ගොවිතැන කියා දීදී ඔව් දැන් මේ අනවුස්මන්ට් එක ඒක තහමු අපි ඔව් අපි කවුරුත් ඒ කෝච්චි යන්නේ නැහැ නේද මම හිතන්නේ යන්නේ නැහැ ඔබ සූදානම් වෙන්න අපි පළමු ගීතේ පටන් ගමු මොකද ගායනා කරන්නේ මම අද තෝරගත්ත ඇත්තට මම මේ තෝරගන්න සින්දු මානවන මම එකේ තෝරගන්න සින්දු සේරම මම තනියම ගිටාර් එකේ ඇඳ උඩ ඉඳගෙන කියන්න ආස සින්දු ඉතින් අද මම තෝරගත්ත ලස්සන ගීතයක් මල්ලියේ නරක මිතුරන් පිළිගන්න එපා සුනිල් එදසිංහ මාත්මයාගේ මොකක්ද විශේෂත්වය විශේෂත්වය කියන්නේ මේ කාලෙට ඔබින එකක්ද කාලෙට ඔබින එකක් කියන්නේ හැම කාලෙටම ඔබින එකක් අපි ජයශ්‍රීත් අපි ලියලා තිනා මල්ලියනේ කියලා සින්දුවක් ඒකේ අර්ථයට වැඩිය ඔව් මේකේ හැම වෙලේ මේ කියන්නේ හිරගෙදරට එන්න එපා මෙතන චාටර්ම තැනක් වගේ කියලා කියන එක ඒ කියන්නේ හැම එක්කෙනාටම ලස්සනට කියලා තිනා මං හිතන්නේ පණිවිඩේ ගොඩක් වැදගත් ඒ වගේම හරි ඒ සංගීතයයි වචනයි සේරම මං හිතන්නේ කියන පණිවිඩේට හරි එකට මෙහෙම තියෙන බැඳිච්ච සින්දුවක් කියලා මට ෆීල් වෙනවා. හිතෙනවා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ වදන් සංගීතය රෝහණ වීරසිංහයන්ගේ මේ සුනිල් එදිරිසිංහයන්ගේ ගීතය රෝහිත හැමදාම අභියෝග බාර ගන්නවා සමහරලාට මෝහතක ඇවිදිනා වගේ. හැබැයි අහන් ඉන්නකොට දැනෙනවා ෂා වෙනම වර්ෂන් එකක් වෙනම ටෝන් එකක් කියලා. මොකද නාදත් එක්ක සම්මිශ්‍රණය වුණාම අත වශයෙන්ම වෙනම එකක් බවට පත් වේ. ප්‍රිය මිතුරු මිත්‍රිනිය සිනම අපි මානවන් මම අද සජීවී දුම්රිය වේදිකාවක සිට ඔබට ගෙන එන කොළඹ කොටුවේ ප්‍රථම ගීතය රෝහිතත් එක්ක මෙසේ අපි ආරම්භ කරමු. නරක මිතුරන් පිළිගන්ට එපා නංගියේ නොහොඹිනා හුරු වෙන්ට එපා බෝගම්බර සිපිරි ගෙදරට
එන්ට එපා හතුරෙකුටවත් මට වන්දුක වෙන්ට එපා දලදා මැදුරේ තේවාන රැව් දෙනවා කළපව් මතක් වී දැසම තෙත් වෙනවා සියක් වාරයක් මැරි මැරි උපදිනවා බහට වතුර වෙනුවට කඳුලැලි බොනවා ලැබුවේ අවවාද ආරකය දුතනන් නිසා විය එන හුරු මානකය මං පෙර ගියේ වලවින් පිරි පාරකය ඒ ගිය මගේ අවසාන පෝරකය ඒ ගිය මගේ අවසාන පෝරකය හොඳයි කෙනෙක් මේ මේ මොහොතේ අපිට Facebook එකට සහ විශේෂයෙන්ම අපේ දෙරණ පිටුවට මානවන මම පිටුවට යොමු කරලා තියෙනවා මේ මේතාකල් කොටුන වූ මානවන මම කොටුවේ සිට කොටුවි විකාශය කරනවා කියලා මම නම හොයලා කියන්නම් බොහොම ස්තුති අපිට මේ මොහොතේ ප්‍රතිචාරය අපේ සහෘදයාට රෝහිත මේ ඔස්ට්‍රියාවට අපව යන්න පුළුවන් මොකද වියනාව පැත්තනේ ලෝකයේ ඔපෙරා රජදහන කියන්නේ සංගීතයත් එක්ක ලෝකයේ විශේෂම ජීවත් වෙන ආනිවාර්ය සංගීතයත් එක්ක ඇත්තට මම හිතන්නේ සංගීතය කියන පැත්තෙන් උපරිම ඒ කියන්නේ ක්ලාසිකල් පැත්තෙන් වුණත් මොසාට් වැනි අය බිහි වුණ නගරයක් ඇත්තටම වාසනාවන්තයි ඒ වගේ නගරයක ජීවත් වෙන්න ජීවිතේ භාගයකට වැඩි එහෙ දැන් හැබැයි ඒ වගේම ලංකාවටත් මේ වගේ එන්න යන්න අපිට තියෙන එක ලොකු දෙයක් ඔව් ඉතින් ඕස්ට්‍රේලියාවට ඕනනම් යන්න පුළුවන් අද වෙන විට එකතු මරණයක්වත් අද දවසේ වාර්තා වෙලා නැහැ. ඒ කියන්නේ 17,034ක් තමයි ඔවුන්ගේ රෝගීන් ගාන. හැබැයි හොඳ වෙලා තියෙනවා 15,944ක්. ඒ කියන්නේ අතරම ඔස්ට්‍රියා මුලේ ඉඳලාම ඒ කියන්නේ අපි බැලුවොත් එහෙම රටවල් බැලුවොත් එහෙම දැන් ඔස්ට්‍රියා, ජර්මනි, තව උඩට ගියාම ස්වීඩන්, ඩෙන්මාර්ක්, නෝර්වේ ඒ රටවල් හරි ඒ මිනිස්සු උනත් හරි සුභවාදී සුභවාදී ඒ වගේම හරි සීලාචාරයි. ඒ කියන්නේ මොන හරි කිව්වොත් ඒක ඒගොල්ලෝ ඒ විදිහට සෑහෙන පිළිපදිනවා. පිළිම නීතිගරුකයි. ඔව් නීතිගරුකයි. දැන් ගොඩාක් ඇනගෙන තියෙන රටවල් බලුවොත් එහ�ම දැන් මොකද ඇනගෙන කියන්නේ දැන් ඉතාලිය ඉතාලිය ප්‍රංශය හරි ඒ වගේම තව පෘතුගාලය ස්පාඤ්ඤය ওই රටවල් සෑහෙන මේ අපේ ලංකාව වගේ ඉන්න කට්ටිය. ඒ කියන්නේ ඒගොල්ලෝ වැඩ කරනවා කඩවල් වහනවා දවල්ට කාර්ය වල කඩවල් වහනවා ගානල හොඳ නින්දක් දානවා දාන වල ආයෙන කිටල වල ආයෙ වෙනකන් ඇරලා තියෙනවා කඩ ඒ වගේ හරි හරි ඒ කියන්නේ සෑහෙන විනෝදා විනෝදයට බර ඒ කියන්නේ මේ මූද කිට්ටුව කට්ටියනේ ඒ කියන්නේ විනෝදයට බරයි ඒකෙන් හින්දා ඒගොල්ලෝ වැඩි සලකන්නේ අර වගේ කියපුවාම ඒගොල්ලන්ගේ ආතල් ගන්නවා ඒගොල්ලෝ එහෙම මේ පාටි දානවා ඉතින් ඒ වගේ හින්දා තමයි මං හිතන්නේ ඕක ගොඩාක් ඒ පැතිවල ගොඩාක් සැරටම පැතිරිලා ගියේ ඉතින් ඒක ඒගොල්ලෝ ඒ වගේම වින්දා ඒකයි උනේ
ඔව් ඉල්ලීමක් තියෙනවා ඔබට මේ පණ්ඩිත අමරදේවයන්ගේ ගීතයක් ගායනා කරන්න කියලා අපි මේ දුම්රිය ඊළඟ මේ කෝච්චිය පොඩ්ඩක් ගියාට පස්සේ ඒක ගායනා කරමු එතකම් කතා කරමු මේ දැන් ඔබ ශ්‍රී ලංකාව ගැනත් හිතන්නේ එහෙමයි මොකද බොහෝ දෙනෙක් හරි සැහැල්ලුවෙන් උගද්දයක් ගන්න ඒක ඒක එකක් අපි ඔව් එකක් අපි කියන්නුන සැහැල්ලුවෙන් ඉන්නවා තමයි හැබැයි අපේ අයව මං හිතන්නේ අපේ යුද හමුදාව ත්‍රිවිධ හමුදාවෙන් ඒ වගේම සෞඛ්‍යම සෞඛ්‍ය අංශයෙන් ඒගොල්ලෝ හරියට හොඳට කන්ට්‍රෝල් කරලා ඉවරලා වෙලාවට වැට කඩලු දාලා ඉවරලා කට්ටියව කන්ට්‍රෝල් කරගත්තා. ඒක තමයි රජයෙන් සේරම කට්ටිය එකතු වෙලා. ඒක තමයි මං හිතන්නේ මම දකින්නේ ගොඩාක් ඒ වගේ මේ කියන්නේ අපි අනිත් රටවල් එක්ක ගත්තොත් එහෙම අපේ රටේ සෞඛ්‍ය සේවය PHI ලෝ සේරමල ගෙවල් වලට ගිහිල්ලා ඒගොල්ලන්ව බලලා ඒ වගේ මේ රෝගීන් පස්සෙන්ම ගිහිල්ලා එකතු කරලා හොයලා බලලා ওই වගේ ජීවිතේට වෙන රටවල් කරන්නේ නැහැ. ඉතින් ඒ අතින් නම් මම නම් කියන්නේ ඒ ගහපු ගේම් එක උපරිමයි ගොඩක් මම රෙස්පෙක්ට් කරනවා ඒ අතින්. ඒ කියන්නේ මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා පිට රටවල ගොඩක් අයට වෙන්නේ ආ ඔයාට අමාරුද අමාරු කියන්නේ අමාරුවේ උච්චම අවස්ථාව වුණාම තමයි ඒගොල්ලෝ සමහරට ඇම්බියුලන්ස් එකක් කියන්නේ නැත්නම් වා ගෙදර ඉන්න කියලා තමයි කියන්නේ මහනහන හැම රටේම ගොඩක් රටවල දැන් මේ හැම නෙමෙයි දැන් කොහොමරි අපි මම හිතන්නේ වේලපහින්ම ජයග්‍රහණය කරලා තියෙනවා ශ්‍රී ලංකාව අනිත් රටවල් එක්ක බලපුවහම දැන් අපි සාමාන්‍ය ජන ජීවිතය නැවත ආරම්භ කරලා තියෙනවා මම කියන්නේ මේක සුභවාදී වෙන්න ඕන හැමදේම සුභවාදී විය යුතුයි අපි සම් වෙන්න ඕන අපි ප්‍රවේශම තබාගෙන හැබැයි බහුතරයක් එක පිළිපදිනවා එක්කෙනෙක් දෙන්නෙක් හැරෙන්නට ඒ අය වෙනුවෙන් තමයි ඔය සමහරලාට සමහර නීති රීති ක්‍රියාත්මක කරන්න වෙන්නේ ඒක අමතක කරන්න එපා. දැන් හැමදේම සැකෙන් සහ මේ ඍණාත්මකව බැලුවහම ඒක පේන්නෙම නොහොඳ නොරොක්ක සහ නරකට. ඔක හොඳට බැලුවොත් අපි දැන් කියන්නේ අඩු ගානේ එරෙහි වෙන්නවත් හැකියාව ලබා ගන්න තරම් ශක්තියක් අපිට ලැබුණේ ඇයි? මේ වගේ හොඳට මේක පාලනය කරලා දුන්න නිසා රෝ. අනිවාර්යෙන් අනිවාර්යෙන්. ඒක නිසා ඒ ගැනත් කල්පනා කළ යුතුයි. ඒක නිසා ඒ කුමන පාර්ශ්වයක හිටියත් ඒ පිළිබඳව ඒ අදාළ වාක්‍ය විද්‍යාන්ට ඒ ගෞරවයේ පිරිනැමීම උතුමයි අනිවාර්යෙන්ම ඔව් එහෙමයි රටක් මුදුන් දීලා දෙන්න ඕන එහෙමයි රටක් කියන්න පුළුවන් මේ අමරදේවගේ ගීත කැරලක් කියන්න කියලා ඉල්ලීමක් තියෙනවා එහෙම වුණොත් මොකද්ද කියන්නේ ආ සසර වසන තුරු ආපහු ඔබට මොකද ඔබ ඕස්ට්‍රියාවට ගිහිල්ලත් කල්පනා කරනවා ආපහු මේ රටේ ඉපදෙන්න ලැබේවා කියලා අනිවාර්යෙන් මම හිතන්නේ මේ වෙලාවට හරියන සින්දුවක් ඔව් අනිවාර්යෙන් සසර වසන තුරු නිවන් දකින තුරු සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙලරන් දෙරණි යලි උපදින්නට හේතු වාසනාවේවා හේතු වාසනා හොඳයි අපේ තවත් මිත්‍රෙක් පහුගිටියේ කොටු වෙලා හිටියා චිත්‍රල් සෝම්පල් මට අද උදේ කෝල් එකක් දුන්නා ඒ කියන්නේ ස්වීඩනයට ගියා මටත් කෝල් එකක් දීලා තමයි ඒ යාළුවා ඔව් කොමරි අපි සුබපතනවා ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ඉඳලා පිටත් වෙච්ච අපි කලා ශිල්පීන් අතුරින් පළමුවෙනි අවිය හැකි යෝ ඒ කියන්නේ හිරවිලා ඉඳලා අපි චිත්‍රාලට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔහුගේ බිරිඳ බොහොම සන්තෝෂයෙන් අද අපිත් එක්ක කතා කරා ඉතින් එහෙම තමයි ජීවිතය මේක තමයි ජීවිතය ඊළඟ ගීතය මොකද්ද තෝරගත්තේ ඔබ තෝරගත්තේ මේ මේ කාලයට හරියන ගීතයක් කියලා අපව හිතෙනවා ඔව් ඔව් ඒ කියන්නේ 80 දශකයේ රේකා ටෙලිවෘතාන්තයේට චන්ද්‍රලේකා පෙරේරා ගායනා කරපු රෝහණ වීරසිංහ සංගීතවත් කරපු මහාචාර්ය සුනිල් ආරියරත්නන් ලියපු ඒකම ඩීපී නිහාල් සිංහවන් මතක් කරන්න ඕන මේක මේ කාලට හොඳයි කියලා හිතන එක ප්‍රිය මිත්‍ර මිත්‍රනි ඔබට දැනෙයි කොහොමද යනවාග කියන්නකෝ අැතර මම චන්ද්‍රලේකා අක්කගේ වොයිස් එකට ගොඩක් කැමතියි ලස්සන බර වොයිස් එකක් ඒ වගේ ඒ හින්දම තමයි අපි මේ ළඟදිම ළඟදි රයිනි නංගා එක්ක ඩුවට් එකක් කරා ගීතයක් කරා
ලස්සන සින්දුවක් රෙගේ එකක් හදවත කීරිගසයි කියලා. ඉතින් ඇත්තට මම මේ තෝරගෙන තියෙනවා මම තනියම ගිටාරයකේ කියන සින්දු ඒ වගේම වචනත් මට හරි අතුලාන්තයට වදිනවා හරියටම හරි. ඉරේෂා හැබැයි මේ 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 ගීතයේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් මෙතන පටන් ගන්නෙ වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද කියලා කියන්නේ. හැබැයි අද හැටියට මං හිතන්නේ කවුරු හරි ලියනවා නම් වන සිව්පාවුන් අපිට වැඩිය හොඳයි. හරි. ඒකින්ද ඒ වචනේ පොඩ්ඩක් වෙනස් කරලා යක්කු ප්‍රේතයෝ වැනි මිනිසුන් මැද එහෙම කියලා කිව්වොත් හොඳයි කියලා හිතෙනවා මට. මොකද වන සිව්පාවුන් ඇත්තරම පරිසරයේ සමහර කියන වචනේ ඉස්සරහට ඒ විශේෂණේ එදී යුතුයි. රෝහිත ඉරේෂා කුමාරසිංහ මේ මොහොතේ අපිට ප්‍රතිචාරයක් පළ කරනවා. රත්නමාලි සෑකිරණයි මහබෝ සෙවණයි තිසාවේවේ සීගිරියයි තිසාවේවේ සීගිරියයි මගේ උරුමයයි. අර ඔබ කියව කොටසේ නැතරම අර එක එක් වෙලාවල් වලට එක එක යාමයන්ට ගීත ගයද්දී වෙන වෙන හැඟීම් එක එක් වෙලාවල් වලට පහළ වෙන්නේ එකම ගීතේ විය හැකියි මේ එවැනි අවස්ථාවක්. හොඳයි මේ ගීතේ අපි ආමු. රෝහිත ජයලත් ඔහුගේ අවසාන ගීතයත් එක්ක මේ ගීතය මේ වෙලාවට මම හිතනවා අපි සාමාන්‍යයෙන් කතා කරන භාෂාවෙන් කිව්වොත් මරේ මරු ගයමු. සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් නැත. ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනුලෝතලයේ වාසනාවන්. වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් නැත. ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනුලෝතලයේ වාසනාවන්. මහවන මැද යායුතු මාවත පෙන්වා ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන් ඉටු දෙවියන්නොව සිටිනා. වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් නැත. දේවතාවන් දිව්‍යාංගනාවන් මනුලෝතලයේ වාසනාවන්. කඳුළු සලන්නන් කඳුලින් ගොඩගෙන මුවගේ හසරැලි රඳවා තුටු කඳුලින් නෙතු සරසන දෙවියන් පුද දෙමු දෙවොලට කැඳවා. වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් දේවතාවන් දිව්‍යාංගනාවන් මනුලෝතලයේ වාසනාවන්. වන සිව්පාවන්
වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් නැත ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනුලෝ තලයේ වාසනා හොඳයි රෝහිත එහෙමනම් තව කාගේ හරි ගීත කොටසක් ගායනා කරන්න හොඳයි කියලා මට හිතෙනවා කාගේද කැමති මේ දැන් මෙතන මේ මේ දිගට හරහාට තියෙන වික්‍ර රත්නායකයන් කියන මං හිතන්නේ එකක් කියනවා නේ ඔව් ඒක තියෙනවා නමුත් මේ ගීත කොටස් කීම මේ පොඩි කැලලක් දෙකක් ඔව් වාසකයක් කියන ඔය ආසකේ මේ 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 ඉල්ලීම් තියෙනවනේ ගණනාව වික්‍ර රත්නායකයන්ගේ ගීත කොටසක් ගායනා කරන්න කියලා දෙන එක ගීතයක් ගීත කොටසක් හා ඒ අතරේ ඔබ සූදානම් වෙනකන් කවුරුද හැදුවේ කාටද රිදුනේ දුම්රිය මොහොතක් නතර වුණේ අර්ජුන කන්ගාර අපිට මේ මොහොතේ යොමු කරනවා සජීවීව ඔව් රෝහිත මොකද තත්ත්වය මං හිතේ කෙලවරේ තිබිච්ච ගීතය අපේ දෛවයේ ගීතය එහෙම දෛව යෝගයකින් නොවේද හමුනේ හමුනේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ හමු වුනේ දෛව යෝගයකින් නොවේද හමුනේ අපි හමු වුනේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ හමු किसीम सरदमा ज्ञा हई भूम सतुटी अभी वेन्वया भूम स्ुति अद मे विशेष सचिवी वेड़नाद रोहित चैला अभी समुगणी प्रयादन मिथुन मिथुन अपने पड़ विराम अपे विनद निवेदन विराम लागण रोहित होम कल कोच इन तवटे अकेला तीन अभी पड़ विराम इकनी उपकार पेमीनो तवत् बलम शिलपिनी शिलपिया अभी इलांग කැඳවා ගන්න කියලා ඔබ තමයි බලන් ඉන්න ඕන බලමු මා නොවන මම මා නොවන මම හොඳයි නැවතත් මා නොවන මම අපි සජීවී අත්දැකීමත් එක්ක මේ එකතුල ඉන්න කොළඹ කොටුවේ දුම්රිය ස්ථානයේ සිට අපි විශේෂම ස්තුතිවන්ත වෙනවා මේ මොහොතේ මේ රාත්‍රී යාමේ සාමාන්‍ය සිකුරාදා රාත්‍රී කියන්නේ කොයිතරම් කහරේ බවල වුණත් බොහෝ වෙලාවට කොළඹ නගරය තරමක් හිස් සහ බොහොම නිෂ්කලංක පාළු බවක් උසුලන්නේ ඒයින් එක ස්ථානයක් මේ කොළඹ දුම්රිය ස්ථානයේ ප්‍රධාන දුම්රිය ස්ථානය. ඉතින් අපිට මේ අවස්ථාව සලසා දීම පිළිබඳව අපි අපගේ ස්තුතිය පිරිනමන්න සතුටුයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරිය ඩිලන්ත ප්‍රනාන්දු මහතාට. එතකොට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහකාර වාණිජ අධිකාරී එස්.පී. හීනටිගල දුම්රිය ආරක්ෂක සේවයේ හදිසි වැටලීම් අපේ හිතවත් රංගවේදී සරත් දික්කුඹුර එකම ජී.එස්. වික්‍රමතිලක දුම්රිය ස්ථාන අධිකාරී කොට්ටුව දුම්රිය ස්ථානය ප්‍රදීප් ජයසූරිය දුම්රිය ස්ථානාධිපති මෙහෙයුම් ඉසුරු ගුණතිලක කළමනාකාර සහකාර සහකාර වාණිජ අධිකාරී කාර්යාලය බොහොම සුති අපිට මේ කොටුවේ දුම්රිය වේදිකාව ප්‍රසංග වේදිකාවක් බවට පත් කරන්න ඉදිරි ප්‍රස්තාව ලබා දුන්නාට ඊළඟ ගායන ශිල්පිනිය අපි කවුරුත් දන්න කෙනෙක් ඉතින් ඔබ දන්නවා මේ පූර්ව නිවේදන වලින් කවුද හින්දබන්ද කියලා ඒ ගැන පොඩ්ඩක් කිව්වොත් මොකද මේ දක්ෂතම ශිල්පිනියක් ශිල්පිනියක් කියලා දක්ෂතම ශිල්පිනියක් කියලා කියන්නේ ගායනය සහ රංගනය දෙකම එකසේ දෑතේ මිට මොලවාගෙන අපිත් එක්ක මීට වතාවක් මීට පෙර වතාවක් එකතු වුණ අය 2018 අගෝස්තුවේ කොටිම මේ ඒ වතාවේ නැරඹුම් වාර ගණන 497122ක් අද දවසේ මා සන්ධ්‍යා භාගයේදී YouTube එකේ තිබෙන viewership එක සපලද්දි ඉතින් කොටිම ඇයි හිතුවෙත් නැහැ මම හිතුවෙත් නැහැ අපි කවුරුත් හිතුවේ නැහැ එතරම් විශාල ප්‍රතිචාරයක් ආකර්ෂණයක් ඇයට ලැබෙයි කියලා නමුත් එමයයි දැන් මේ ඇය පැමිණෙනවා කියලා සටහන් වෙච්ච ගමන් මේ පූර්ව නිවේදනයේ සඳහන් වෙච්ච ගමන් විශාල පිරිසක්
ඇගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටන බව පැහැදිලිව පේනවා ලොකු සතුටක් අහිංසක සතුටක් ඉතින් ගීත දෙකක් ඇගෙන් අපි අද ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා හැබැයි ජපානයේ නෙමෙයි හොඳ වෙලාවට මේ ටිකේ ඉඳලා තින්නේ ශ්‍රී ලංකාවේ උමාලි තිලකරත්න අයිබෝවන් 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 ජපානයේ හිර වුණා නම් ද හොඳ ශ්‍රී ලංකාවේ හිරවීම සතුටක්ද ශ්‍රී ලංකාවේ හිරවීම සතුටක් ඇයි ලංකාවේ හිටියත් ජපානයේ හිටියත් කොයි හිටියත් කාර්යබහුල වෙනවා ඉතින් අර ලංකාවේ හිටපු අවස්ථාවේදී මට මේ ඒ කියන්නේ මම හැදිච්ච වැඩිච්ච ගෙදර මට හිර වෙලා ඉන්න මාස දෙකක් හම්බුණා ලොකු දෙයක් ඔව් ලොකු දෙයක් ඒ කියන්නේ මම හැදෙන වැඩෙන කාලෙවත් මට එහෙම අවස්ථාවක් තියෙන නෑ මම ඉස්කෝලේ යනවා ආෆ්ටර් ස්කූල් ඉන්නවා ක්‍රීඩා වලට හරි නර්තන හරි මොන හරි නාට්‍ය හරි පුහුණු වීම ඒවට ඉන්නවා ආපහු ක්ලාස් යනවා ආයෙ එනවා ආයෙ ඉස්කෝලේ යනවා මට දවස් හතෙන් වැඩ මං කවදාවත් ගෙදරම ඉඳලා නෑ නිදහසේ ඉතින් ලංකාවේ එහෙම හිර වෙච්ච එක සතුටක් දැන් හුඟ දෙනෙකුට මේ ඇත්තට මේක ගෙදර ඉන්න හම්බුනම ගෙදර ඉන්න කට්ටිය කාලෙකට පස්සේ හම්බෙච්ච එක ලොකු සතුටක් කියලා කියන්නේ. මොකද හාත්පසෙ ඉන්න අය වනේ හැමතිස්සෙම ඇසුරු කරලා තින්නේ. බැලුවම ගෙදර ඉන්න අය අර හාත්පසෙ ඉන්න ඇසුරු කරපු අයට වැඩිය හොඳයි කියලා නේ කියන්න පටන් ගත්තේ. දැන් ඔබ එහෙම නෙමෙයි. ඔබ වැඩිපුර ගෙදර ඉන්න කෙනෙක් මමත් එහෙමයි. ඒ කියන්නේ අපි ටිකක් නිවාඩු වැඩිම රස්සාව කරන කට්ටියනේ කලාකරුවෝ කියන්නේ සහ ගායක ගායිකාවන් ඒ වගේම දැන් මම නිවේදක නිවේදිකාවන් මම පෞද්ගලිකව. එතකොට අපි නාදෙම ගෙදර ඉඳන් ඔබේ විනෝදාංශය තමයි මේ ගිටාරේ වාදනය කරගෙන එයා ගීතයක් වාදනය කරනවා ඔබත් උත්සාහ කරනවා මොකද මේ නාද පොඩ්ඩක් මේ සතුට බෝ කරාට පස්සේ උත්සාහ කරනවා බොහොම මේ සුපහැදිලි සංගීතය ආපහු ගෙදරට කැඳාගෙන ඉන්න පුළුවන්ද කියලා ඉතින් පළමු ගීතය මොකද අර අපි මේ අර පළමු වැඩසටහනේ ගායනා කරපු ගීත අතුරින් දෙකක් තෝරගන්නේ මොකද බෙහෙවින් වැඩිම නැරඹුම් වාර තිබෙන ගීත අතුරින් ගීත දෙකක් තමයි ප්‍රේමිතර මිත්‍රිනේ අය ඔබ වෙනුවෙන් අද මේ සජීවී අවස්ථාවට තෝරගන්නේ පළමු යන්න මොකද්ද සුදු ඇත්පෝවෙක් සුදු ඇත්පෝවෙක් ඇයි ආයේ මේක ගායනා කරන්න හිතුනේ මේක කවදත් ගායනා කරන්න හිතෙන ගීතයක් මේ ඕනම කෙනෙක් මට කොහේදී හරි ගීතයක් ගායනා කරන්න කිව්වත් ගායනා කරන්න හිතෙනවා විශේෂයෙන්ම මගේ යාළුවන්ට මේ ළමයි හම්බ වෙන්න ඉන්න ඕනම කෙනෙක් වෙනුවෙනුත් මම ගායනා කරලා තිනෝ සහ කරනවා අම්මා කියන කෙනා අපිට විශේෂයි ජීවිතේ අම්මලා ගැන කියලා නිම කරන්න වචන නැහැ අපි ඔක්කොම අම්මලා ඉන්න මොකද අම්මලා නැති දරුව කවුරුත් නැහැ සමහරු එමෙ ඉතින් ඉන්නවා ඔව් අපිට අම්මලා තාත්තලා නැහැ කියලා නමුත් දරුව වෙන්න නම් අම්මලා හරි තාත්තලා හරි සිටිය යුතුයි මේ ගීත වලින් මතක් කරලා දෙන්නේ ඒව තමයි ඔව් ඉතින් අම්මලා ඇත්තටම පව් මට හරි අම්මලා කියන්නේ ගොඩාක් කැපවීම කරන උදවියක් මේ ලෝකේ ඉතින් ඒ කැපවීම කරන්නේ ඒගොල්ලන් තෘප්තියකින් නම් ඒ කැපවීම ගැන ඒගොල්ලන්ට කිසිම පසුතැවීමක් නැතුව ඒ කැපවීම කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඒගොල්ලන්ගේ මව්පදවිය ඒගොල්ලම සාධාරණයක් කරනවා කියලා හිතනවා මොකද මම දකිනවා සමහර අම්මලා කැපවීම කරනවා හැබැයි ඒ කැපවීම කළාට ඒ අය අවසානයේ සතුටින් නෙවෙයි හැබැයි ඒකයි මම කියන්නේ අම්මලා පව් කියලා සමහර කෙනාට බලාපොරොත්තු ගොඩාක් තියාගෙන දේවල් කරාට හැබැයි ඉතින් කොච්චර වුණත් අම්මා කෙනෙක් කියන තැනට වෙන කාටවත් එන්න බෑ කිට් වෙන්න බෑ හොඳයි අපි ගීතේ ගායනා කරමු මේ ඒ හැඟීමත් එක්ක ජීවත් වෙන්න ප්‍රියදර මිතුර මිත්‍රිනි ඇය ඒ හැඟීම ඔබේ තීව්‍ර කරාවි උමාලි තිලකරත්න සුදු ඇත්පෝවෙ සුදු පියුම මොලින්ගෙන ඇදකුණු නොකලත් සිරියහනේ පෙරුම් පුරාමා කුසට පැමිණි මිනිඳු මට රජ පැටියෙක්
උමාලී දයා ඡායවාදන කොවිඩ් මර්ධනයේ දායකත්වය ලබා දුන් රෝහල් කාර්ය මණ්ඩලය හමුදා ප්‍රතිමන් ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ නන්නයරෙන් උදව්පකාර කළ සියලු දෙනාට උපහාර වශයෙන් ලස්සන ගීතයක් කොටසක් ගායනා කරන්න මේ කිලිමු ඔබේ ගුණ මොහොතේ වචන මතකද ඔබ තමයි මේ කිව්වේ ඔබයි සනුක වික්‍රමසිංහය තමයි මේක ගායනා කළා මේ මේ මෑතකදී ඉඳන් පොයේ දවස්වල पंसल वल स्पीकर्स हरियट एहन बहुल गीत पाट पारवर्तने कला मे इट कलिंग अमरदेव गायन करप गीत हितामात्म अडवी नेहुन किल महिता नमुत्ति तरुण पास अमरदेव ये गायन करप ये गैम ये हेगुम पुदुमाकार ध्यान पटांगे ओगोलो करपू एक ओगोलो करपू एक खार एक विशेष संधाकर ओण पुड़ी कोट सक मैं ना बोलूँ इन्हें मैं मूल गयूँ में समकरण ना पास हुए किसी सेठ में साहा मामा मैं कालिंग क्यों आगे इंदिगा इन्हें यम काले के दी हैदरुआ प्रगुन कला इत मैं विनु कोटे अत्तरम टिका फोटा गिली ही गिला ओ बैंड के दिला रंगने के ना तमाई वैली दूर टा हैदरुए साहा प्रगुन कराने इत रंगने शिल्पिन्या क्वेश्चन गायने के ना दे කෙනෙක්ට වැදගත් වෙනවා කියන්නේ හඬ හසුරුවීම කියන දේ කෙනෙක්ට වැදගත් වෙනවා ඒකෙන් ඉඳලා ගායන කියන අංශය බැහැර කරන්න බැහැ රංගන ශිල්පිනියක් වශයෙන් උත් මම පළවෙනි හතරක් පළවෙනි කොටස ගායනා කරන්න හොඳයි විසුදී අප්‍රමාණ ඉල්ලීම් තිබෙනවා නමුත් අපිට ගායන්න මේ වේලාව කල්මනාකරණය කරගත යුතුමයි ඊළඟට ඔබ පියාවෙන් වෙන්න ඔබ ගායනා කරන්න තෝරගත්තේ දැන් මේ මොහොතේ ඔබ මෙහි හිර වෙලා ඉන්නකොට ඔහුව ජපානයේ හිර වුණානේ ඔව් සති දෙකක වගේ කෙටි කාලයකට ගිහිල්ලා ඉන්න කියලා ගියාට මේ පවතින තත්ත්වයත් එක්ක හිටියදී එන්න හිටපු මේ ගුවන් යානය ඒගොල්ලන් නතර කළා ඉතින් එන්න විදිහක් නැහැ තාත්තා ඒ ජීවිත තමයි ලෝකේ වඩා වැදගත් ඒක දැන් එන්න තමයි පාලකයෝ මේ තීරණ ගන්නෙ ඉතින් හැබැයි අපි ආදරය කරන අය කොහේ වුණත් සනීපයෙන් ආරක්ෂාව ඇතුව ඉන්න තැනක හිත සැනසීමෙන් සතුටින් ඉන්නා නම් ඒක තමයි වඩාත් වටින්නේ ඉතින් තාත්තට හි මම ඒ කියන්නේ මම හෝ මල්ලි නැති වුණා කියලා ඔහු තනියෙන් නෙවෙයි මම කලිනුත් කතා කරලා තිනවා තාත්තා මේ මටයි මලිටයි විතරක් නෙවෙයි දරුවන් හැටියට සලකන්නේ ඔහු ළඟට එන ඕනම කෙනෙක් විශේෂම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම තාත්තා දකින්න තමන්ගේ දරුවන් හැටියට ඉතින් එහෙම පිරිසක් එහෙ ඉන්නවා ඔහු එක්ක ඇත්තටම ඉතින් ඒ හින්දාත්
මටත් අම්මටත් අපි හැමෝටම හිතට එක හයියක්. ඉතින් ඔව් කවුරු වුණත් ඕනම තැනක පරිස්සමින් ඉන්නවා නම් ඒක තමයි ආදරය කරන කෙනෙකුගේ සතුට. ඔව් මේ වෙන විට ජපානයේ අද වාර්තා වෙලා තියෙන එකමක මරණයක් පමණයි. ඒ කියන්නේ 17247කට වැළඳිලා තියෙනවා කොවිඩ්. විශේෂත්වයක් නෙවෙයි කියන්නේ මේ මේ අපිට මේක නිව් නෝමල් කියන තත්වයට ආවට එහෙ එහෙම නැහැ. ඒගොල්ලන් ඒක විශේෂයෙන්ම කරන්නේ අනිත් තව කෙනෙක් ගැන හිතලා. ඒගොල්ලන් ගොඩක් පොදු ප්‍රවාහන පහසුකම් පාවිච්චි කරනවා. ඉතින් ඒදී මාස්ක් එකක් පළඳිනවා කියන එක විශේෂ දෙයක් නෙවෙයි. ඉතින් අතපය සෝදන එක පවා අනිවාර්යයෙන්ම සාමාන්‍ය දෙයක් ඒගොල්ලෝ. ඔව් සාමාන්‍ය දෙයක්. තාත්තා හොඳින් ඇති. ඉතින් අනිවාර්යෙන් ඔබට එහෙට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔහුට මෙහෙට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොමනත් යාර ඔබ කිව්වාගේ මේ දැන් අර මාක්ස්වාදය කියලා එකක් තිබුණානේ. දැන් තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. දැන් තියෙන්නේ මාස්ක්වාදේ. ඒ වගේ දැන් මාස් තමයි දාගෙන අපි හැමෝම සැරිසරන්නේ. අපි يعني ජීවිත සුරක්ෂිත භාවය උදෙසා ශාරීරික යෝග්‍යතාවය සහ සෞඛ්‍ය ආරක්ෂිත භාව උදෙසා මේ ගීතය අහන දීපිකා ප්‍රියදර්ශිනී ගායනා කළ ගීතය සපු අය කුමාරදාස සපුතන්ත්‍රී රචකයා රෝහණ වීරසිංහ සංගීතය අද උමාලි තිලකරත්නගේ හඬින් ප්‍රියාදර මිතුරු මිතුරියනි අහමු.
रेणु राजपक्ष लाइव कमेंट दालती है ना मैं लाइव का बल सत् अम्म कौड़े ताता कौड़े हम उने जीवते आदर गुडाक अम्मे बुधु सरन दीर्घायुष लेव अम्मे ताते उपटकिल रेणु भूमि स्ुति इस नम अभी उमालेट बे स्ुति फिर नमनो मगर खाली की प्रार्थने काफी सीर दिन आट में दीर्घायु सह නිරෝගීසුව ප්‍රාර්ථනා කරමු මුදුරු අනාගතයේ උදෙසා ඉක්මනින් විරාමයට යනවා අපි නැවත හමු වෙන අපේක්ෂාවෙන් මා නොවන මම මා නොවන මම හොඳයි මා නොවන මම සජීවී විශේෂ අධ්‍යක්ෂව අද දෙවන අවස්ථාවට අපේ එක්තරා මට්ටමක අත්දැක බැලීමක් एक दिवन अदीरते कैनड अपीट इटखट अभी लबागत् अवस्था सरसागत् पेरुपीट हुदायकन तम सामान्यन कलियुति बेन्नी लबन अवस्था बटे अवस्थानुकूल अवस्थावादी व्यूत काटवा तीरहर खड़दर नैतव इतन सतम अभी मे विलावे मे कुटो दुम्रपड़ एविडल मे कटयुतरा तीरने करे मितन एम किसी अपीटना ක්‍රියාශීලී තත්වෙන් බලපුවම හාත්පස දුම්රිය එනවා එහි ශබ්දපද්ද හෙනු නමුත් අපේ ශබ්ද සංයෝජකයාට වැඩකට තිබෙනවා මොකද වර්තමාන තාක්ෂණික හාස්කම් එක්ක මේ සියලු ශබ්ද කපා පිරිපහදු කරගැනීමෙන් තමයි අපේ සජීවී අධ්‍යක්ීම ඉදිරිපත් කරන්නේ මේ පිළිබඳව කමෙන්ට් නොහිසනම් ඔබේ අදහස් යෝජනා චෝදනා සියල්ල ඉදිරිපත් කරන එක ඔබ සතු කාර්යයක් ප්‍රිය මිත්‍ර මිත්‍රිනි ඉතින් ඔව් मिथुली वीर तुंग केनेकुट कलातुरकिन पीटन हरिम लसन सुविशेषि हंडक रात्रि पीनवन हरिम अपूर्विकल उमालीट उमाली विनवेन यमुकल तिबिन बोमसुति उमाली गियाट पस्से श्रीलंका वे पिरिमि गेमरु हंडिन गी गायन्ने इलंगट एकतुवान्ने गीत गोडक नै सीमितई एइन कैपी पिनेन्ने ए सीमित गीत गणनिन असीमित जनादरयक दिनागत शिल्पियक हबै बोम हेमिन गमनक निरतवान्ने ओ तमाई अभी अवरुद्धन बाची सुसान आईबोवन आईबो विवा मे के मे दस ना हेमो मुख्य तीच तत्व तेक् आयु तवटिक भूवेन्नो वर्तमान हेमोम थिंग ओब मुखद तत्व मेधवस मेधवस हेमोट मे गिदमा इंड विला गिदला निर्माण कटयुतु तम गिड खरे वेन खरणी अलुद गीत निर्माण खरगने वा श्रीलांकीय सिंगल भाषा वोड अभी पार्शि करला ये वेड कटयुत कर्तम मे दवसल खराने ओ अभी हाथपसिन गमन अभी रसक रसक उदाहरण हिटिया मारु काल कपोल लोग पेन्न के बोत हरिट मारी एम तमें सिद्धवेन्े अभी मुल लोके जीवत् मारु कपोल लोग पेन लाइन मे हाँ मंगता चूट सदर दें तत्व मंगता सियाल निरोगी तत्व पत्र मास हतर हाक वे मंग रोग हिटिया मगे ऑपरेशन हर ले कटे अरंदम थिंग मंगता हेमोम बलापुर त्याग हिटी ने लिंगे जीवित नगे हंगी मगती बुना हेमदे हर गया पिनवी में पिननिसा पिनवी में पिननिसा हर गया बाची मतक त्यागण किनकुट एवनी अवस्थावन नीनो इतने वे अवस्थावन सीलु दिन आगे आशीर्वादे अनुहस ओसे लंका हेमोम
මංගිත පුණ ඇති විදියට මංගන හොයලා බලලා තිබ්බා ඔබට ප්‍රාර්ථනා කරලා දීර්ඝායු හොඳයි පළමු ගීතේ අපි යනවා ඒ ගායනා කරන්නේ ඔබ බේවින්ම ප්‍රිය කරන සහ අතිශයින්ම ගෞරව කරන නන්දා මාලිනියගේ ගීතයකින් අපි ප්‍රියදර මිත්‍රමිට මේ මොහොත ආරම්භ කරන්න වේලාව දැන් 12ට තව මිනිත්තු 20ක් කාලයක් තියෙනවා මේ ගැන ටක් ගල කියන්න මොකද ඇත්තටම නන්දා මාලිනියන් කියන්නේ මං හිතන්නේ ලංකාවේ කියන්නේ රජිනා වගේ මං හිතන ගායන ගාන ශිල්පිනියක් හැටියට ඉතින් පුංචි කාලේඳන්ම අහන ගීත මේ මම කවදාවත් මේ ගීත ගායනා කරලා තිබුණ නැහැ මීට කලින් එක ගීතයක් ගායනා කරා මානවන මවන ප්‍රෝග්‍රෑම් එකේ කලින් ප්‍රෝග්‍රෑම් එකේ ඒකට ඇත්තටම මං හිතපු නැති ප්‍රතිචාර තිබුණා ඒ ගීතයට ඉතින් මම ඇයිගේම ගීතයක් කොහොම හරි ගායනා කරන්න ඕන කියලා තීරණය කරනවා ඒකට මං හිතන්නේ ඔබතුමත් එකක වෙනවා ඔ මේ ගීතේ තෝරගන්න මං හිතන්නේ මම නෙමෙයි තනියම නෙමෙයි මේ හැමෝම එකතුලා තමයි මං හිතන්නේ මේ ගීතේ තෝරගත්තේ විරහව ගැන කියන ගීතයක් ගහණිය ගැන ගහණියගේ පැත්තෙන් ඉතින් මංගද පිරිමියාගේ පැත්තෙන් මේක ගායනා කරනවා ඔව් දුක හැමෝටම පොදුයි ඉතින් නිවැරදි අවස්ථාවක ගීතමය සතුටක් ලැබෙනවා නම් සහනයක් ලැබෙනවා නම් අස්වැසිල්ලක් ලැබෙනවා නම් ඒ තමයි එකම සංවේදනාව සහ සතුට සහ සැනසෙල්ල සතුට තිබුණාට පමණක් මදි සැනසෙල්ල තමයි අත්‍යවශ්‍යම දේ. මේ එවන්නක් තමයි මේ ගීතයේ අන්තර්ගතය කිස්සේදී අපිට දැනෙන්නේ. වාචිකේ හඬින් බලන්නකො මොකද්ද ඔහු ගායනා කරන ගීතය කියලා.
මේ වෙලාවට අවශ්‍ය තමයි ඒක හෙද වෙදකම් සියලු දේ තිබෙනවා අතම වදන කියන්නේ මොම ධනාත්මක වදන සුභවාදී වදන කියන එක මොනතරම් සහනයක්ද කියන එක අධ්‍යක්ීම විදගත් අය අද්දුට අය අනිවාර්යයෙන්ම දන්නවා ඇති කියලා මම හිතනවා මොකද අපි සියලු දෙනාම මිනිසුන් වන හේින් නියම වැඩක් හැමදාම ওই විදිහට කරන්න පුළුවන් නම් දියත උයන වගේ තැන්වල රුවන් විධානකේ තමයි මේ යෝජනාව කරන්නේ බුද්ධික මේ චින්තකට තමයි කියන්න ඕනේ. ඒ වගේම වාචි මේ මේ සජීවි කාරණාව නයන්ලගේ ගෙදර තිබිච්ච ඒගොල්ලන්ගේ පෞද්ගලික ශබ්දාගාරය තමයි ඉස්සෙල්ලාම පටන් ගත්තේ. ඊට පස්සේ දැන් මෙතන මේ අත්තදා පෙළේ මේ දෙවනාදියර ඊට පස්සේ අපිට ඇත්තටම පිටරටවලින් කීප දෙනෙක් කතා කළා. ඔවුන් සියල්ල සඳහා අවශ්‍ය කරන ඊට ප්‍රස්තාවස පහසුකම් සපයා දෙන්න පැමිණ කරන්න කියලා. අපි දැන් බලන ඇත්තටම මේ අර කියනකොට කියනකොට ඇත්තටම මේ ඉල්ලීම් එකක් අතහක ගන්න බැරි තත්ත්වෙට පත් වෙනවානේ. ඒ වගේ අවස්ථාවකදී මේ ශ්‍රී ලංකාවෙම බොහෝ දෙනෙක් ඇවිත් තමන්ගේ නිවසේ කරන්න බැයිද කියලා ඇහුවා. ආයතනවල කරන්න පුළුවන්ද කියලා ඇහුවා. විශේෂ අවස්ථාවක් හැටියට කරන්න පුළුවන්ද කියලා ඇහුවා. ගීතමය සංවාද පවත්වීමක් හැටියට කරන්න පුළුවන්ද කියලා ඇහුවා. සමහරු තමන්ට කැමති ඔබට වැය වෙන මුදල වගේ දෙගුණ තෙගුණ වශයෙන් ගෙවන්නත් සූදානම් හිටියා. නමුත් අපේ පරමාර්ථය ඒක නොවේ. අපි බලමු නුදුරු අනාගතයේ ඇත්තරම මේ ඊතර සංචාර කීපයක් සඳහා අපි බලාපොරොත්තුවක් තියෙනවා. අපිට විශාල ඉල්ලුමක් තිබෙන බව කිව යුතුයි. ඒක අවංකවම වසර ගණනාවක් තිස්සේ. දැන් අපි කල්පනා කරනවා මෙතනින් පස්සේ අපිට යන්න ඉඩ ප්‍රස්තාවක් ලැබුණොත් අපි බලමු හොඳේ. එතකොට බාචි ඔව් බාචිගෙන් ගැයීමට කැමති මොකක් හෝ ගීතයක් තිබෙනවා නම් පොඩසක් අපි ගායනා කරවන්න සතුටුයි. මේ කීප දෙනෙක් ඉල්ලා සිටින්නේ ඇත්තටම මේ කපුගේ ගීතයක් කොටසක් ගායනා කරන්න කියලා. කපුගේ ගීතයක් ගායනා කරනවා නම් මම හිතන්නේ මොකද්ද තෝරගන්නේ? අපි තෝරගමු ගීත කොටසක්. දවසක් පැල නැතිනේ. කවුරු දන්න ගීතයක්? ඔව් කවුරු දන්න ගීතයක් ඔන්න අහන්නකෝ. නුවර වීදියට කරගෙන නිම්දාවෙහි වැකිරුණුදා බිරිඳකගේ සෙනෙගියා යෝද ඇලෙනම්මේ ඔබේ සෙනෙහස සුවද දීදී දැනුණා මට අම්මේ ඔබේ සෙනෙහස සුවද දීදී දැනුණා මට අම්මේ ඒතරේ වන්දනේ අපිට මේ දුම්රියකුත් ගියා ඉස්සර අපි දුම්රිය ඇතුළෙත් ගීත ගායනා කරනවා. මේ එන්ජින් ශබ්ද මොනවද? එතකොට මේ සාමාන්‍යයෙන් තිරිංග ශබ්දය තමයි කාලා ඉන්නම බැරි. නමුත් දැන් ওই දුම්රිය යන්නේන අතරතුරේ ගීත ගායනා කරපු ගායකාවක් තමයි රණු මොණ්ඩල්. දැන් නමුත් පස්සේ කාලෙක ඉතින් මේ මේ ශබ්දබද්ද එක හැබැයි ඉතින් බාජෙට දුම්රියට වැඩිය ඉහලින් ඕනනම් උච්ච ස්වරයෙන් ගායනා කළ හැකි. ඒක නිසා තමයි අර මැද්දේ අපි ගායනා කරන්නේ. බය නැතුව හොඳයි. ඇත්තම මේ 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 ටිකේ මොනවද කියලා අලුත් ගීත කීපයක් කරා. හැබැයි ඔක්කොම ගීත එක්ක කවුරුම මහලොකු ගොඩක් නැහෙනි. ඔව් ඇත්තම සමහර ගීත තියෙනවා මේ ගීතේ කරන්න පටන් අරන් දැන් අවුරුදු 10ක් 15ක් විතර වෙනවා තවම ගීතේ කරලා ඉවර නැහැ. ඒ වගේ ඉතින් ගීත තියෙනවා ගොඩක්. මොකද සමහර වෙලාවට ඒ ගීත එකපාරම හැදෙන ගීතක් තියෙනවා. ඔව් සමහර වෙලාවට ඉතින් කාලය ගන්න ඕන සමහර ගීත නිර්මාණය කරන්න. ඉතින් සමහරට අවුරුදු 2 3 එහෙම යනවා ගීතයක් සමහරට නිර්මාණය කරගෙන සම්පූර්ණ ඉවරයක් කරනකොට ඒක. ඔව් ඉතින් තව මම හිතන්නේ කරපු ගොඩක් ගීත තියෙනවා. ගීත 20ක් විතර තියෙනවා මම හිතන්නේ. අපි මේ නයනල අපි එකට වැඩ කරන කාලේ ඉඳන් කරපු ගීත තියෙනවා. තාම ඉවර නැහැ. ඒවා තාම ඉවර නැහැ. ඉස්සරහට මම ඔක්කොම ලෑස්ති කරලා තියෙනවා ගීත කීපයක් එකපාර ප්‍රේක්ෂකයන්ට දෙන්න. බලමු. හොඳයි. ඊළඟ ගීතය ඇත්තටම බොහොම නිවහැනිල්ලේ අහන්න ඕන ගීතයක්. මේක අපි හැමෝගේම අත්දැකීමක්. ඒක කවුරු කෙසේ කීවත් අවංකව හිතට තට්ටු කොට බැලුවාම සිද්ධ වෙන දෙයක්. ඒක
ව්‍යාජත්වයක් නෙවෙයි හරිම අව්‍යාජයි ජනනී කොළමුන්න හිතට දැනෙන රස එකතු කර නිස්කලංක නිහඬියාව තුල අරුත්බර සංගීත සොයාමයක් හොඳ උත්සාහයක් කියලා එය අපිට අපිව දිරිගන්නවලා තිබෙනවා ඉතින් ඒ යෝජනා සහ අදහස් ඒ වගේම මේ ඔව් ඒ වගේම තව එකම විදිහව නැතුව අපි නිකන් බලාපොරොත්තුනේ තව ටිකක් මොන හරි ගීත ඉල්ලීම් කීපයක් ටිකක් වෙනස් මොන හරි කියයි කියලා දැන් මේ අද ගීත දෙක හැරුණාම තව ගීතයක් ගයන්න කියලා කිව්වනම් කොටසක් ගායනා කරන්න තෝරගන්නේ මොන ගීතේද නිකන් ආසාවෙන් මේ ටිකේ මොනවද නිකන් අලුත් ගීත ප්‍රැක්ටිස් කර කර ඉන්නේ අලුත් ගීත කියන්නේ මගේ ගීත වගේක් තමයි මේ දවස්වල මම හදන්නේ අලුත් ඔබේ නොවන मगे नोन गीत अतर मम अमृति महात्म गीत प्रिय करवा अमृतदेव गीत गायना करवाने dale gala halun miyadennata bala indapu aadarayada me nubarahase kiya dunnu aadarayada me मन हारी नदियम दिगे सुसुम हिलन विरल इमे बैसयान हिरु आदैसी सदट रहस कियन वा सद आदरें आहस पुरा प्रदीप मंगल මානවන මම වෙනස් මගක වෙනස් අරුතක අමුණා අපිට ඉදිරිපත් කරන්න. ඉතින් ඒකට බොහොම ස්තුතිය පළ කළ දෙන ඔබ කණ්ඩායමට ස්තුති. හැමදාම බලන මානවන මමට තවදුරටත් ඉදිරියට යන සමේ හා සමාන අත්අදහා බැලීම් කරන්නට ඊට ප්‍රස්තාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ ගීතයට අපිට යන අවස්ථාව ප්‍රියතර මිතුරු මිතුරිනි තව ගීත දෙකක් එහි පිටින්ම තිබෙන නිසා ඊළඟ ගීතය මම අර කලින් කිව්වා වගේ අපි හැමෝටම ආදරයක් තිබුණා. ආදරයක් තියෙනවා. ව්‍යාජත්වය සහ අව්‍යාජත්වය අතර අපි දිගිඩියාවක දෙලොවක් අතරක හිරවිලා ඉන්නවා අපි හැමෝම. ඒක සර්ව සුභවාදී සත්‍යයක්. සෑම මිනිසෙකටම ගැහණියකටම. මේ පොදු හැඟීම තමයි අමිල තේනවර රචනා කරලා දුන්නේ අමරසිරි පීරිස්ට දර්ශන් රුවන් දිසානායක මේකේ සංගීත අධ්‍යක්ෂකවරයා. දැන් මම මෙහෙම කියනකොට ඔබ දන්නවා ගීතය කුමක්ද යන වග. පසු කාලක ජයන්ත චන්ද්‍රසිරි අපේ ශ්‍රේෂ්ඨ කලාකරුවා ජ්‍යෙෂ්ඨ කලාකරුවා සමල සන්තෝනි චිත්‍රපටයට මෙය භාවිත කළා. දැන් ඔන්න මං හෝඩුව ඉඟි බිඟි සියල්ල ප්‍රධානය කළා. හමාරයි. ඇයි මේක තෝරගත්තේ වාචි? ඇත්තටම අය කියෝගේ අපි හැමෝටම තියෙනවා ආදර කතාවක් විරහ කතාවක්. ඉතින් ඒකම අමරසිරි පීරිස් කියන අග්‍රගණ්‍ය ගායන ශිල්පියා මම ගොඩක් වෙලාවට මගේ මම ශ්‍රී ලංකාවේ දාර්ශනික හඬ. ඔව්. ඉතින් එතුමා ගීත මම බොහොම ආදරෙන් අහනවා. ඉතින් මම කවදාවත් මේ ගීතේවත් කිසිම තැනක ගායනා කරලා නැහැ. ඉතින් අද මම තෝරගත්තේ මම හිතන්නේ මේ ගීතය හැමෝගෙම හදවතේ හද ගැස්ම වගේ ගීතයක් මම හිතන්නේ. ඉතින් ඒ නිසා විශේෂ ගීතයක් මම හිතන්නේ මේ ගීතය. මොකද දර්ශන් රුවන් විශේෂ විදිහට ඒකේ සංගීතය සපයලා තියෙනවා. ඒ වගේම අමරසිරි පීරිස් කියන අග්‍රගණ්‍ය ගායන ශිල්පියා ඒ ගීතයට පුදුමාකාර පණක් දීලා තියෙනවා.
ඉතින් අපිට මට නම් එච්චරම ගායනා කරන්න බැරුවේ අයි මම උත්සාහයක් දරනවා ඔහුගේ ගීතය මම ප්‍රිය කරන නිසා ගායනා කරන්න. ඔ මේ කොච්චර මధుර සහ හැඟුම්බර ගීතයක්ද කියනවා නම් මේක චිත්‍රපටයට පෙර ආතුව නිර්මාණය කරපු ගීතයක් ජයන්ත අයියා චිත්‍රපටය සඳහා ඉල්ලගත්තා. සෞඛ්‍ය චිත්‍රපටයට මේක ගෙනවිත් සම්පූර්ණයෙන් හයි කරා කියලා කිව්වොත් ඉවැරදි. මොකද ඊට හරියනම ගැළපෙනම ගීතයක් වෙන නිසා පස්සේ කාලෙක ඒක හරි බව හැමෝටම ඒත්තු ගියා. අපි හමු ප්‍රියදර මිත්‍ර මිත්‍රිනි බොහොම නිසංසලී ඉස්කලංකව ඒකාත්මිකව අපි මේ ගීතය වාචිකේ හඬින් මේ මොහොතේ ආමු 12ට තව මිනිත්තු 5ක පමණ කාලයක් තිබෙනවා. හොඳම වෙලාව මේ සඳහා. අතීතයක කඳුළු එක්ක ගනුදෙනු කරන මට මගේ නොවන මගේම ආදරයක් සිදා සුව නොවේනා සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා උහුලනු බැරි තන උණු කඳුළු මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා මගේම ආදරයක් තිබුණා ම
මගේම ආදරයක් විඩාපර නිශාමය කෙවි යන විරාමය සුසුම්ලයි හදවතම මිහිරි මේ සුයාමය දවීන්ද්‍ර සමෘද්ධි දිසානායක අපට සටහන තබා තිබුණේ ඇත්තටම ඔබට ඔබේ කියා කාටවත් නොකිය අතරයක් තිබුණාද හොඳයි මේ හින්දි සින්දු කොටසක් ගායනා කරන්න කියලා මේ දැන් සැලකිය යුතු ප්‍රමාණයක තියෙනවා හින්දි ගීත කීපයක් සටහන් කරලා තියෙනවා කොටසක් ටක් ගාලා ගායනා කරමු අපි වෙලාව ඉතුරු කර ගැනීම සඳහා හොඳයි පැර හින්දි ගීතයක් ගායනා කරමු අපි සුහානී රාත් ඩල් චුකී ना जाने तुम कब आओगे जहां की ऋतु बदल चुकी ना जाने तुम कब आओगे सुहानी रात ढल चुकी ना जाने तुम कब आओगे नजारे अग्निमास्तिया काते काके सो गए सितारे अग्नि रोशनी लुटा लुटा के सो गए जहाँ की ऋतु बदल चुकी ना जाने तू कब आओगी सुहानी रात डल चुकी ना जाने तू පාචි මට මේ කාලය නම් අහවරයි නමුත් මං ඔහුට යන්න දෙන්නේ නැහැ. හැබැයි ඔබට යන්න දෙන්නෙත් නැහැ. ඔවත් ඔහොම ඉන්න. කියන්නේ මම මේ බලහත්කාරයෙන් වගේ බලෙන් වගේ මේ ඊළඟ අවස්ථාව සඳහා බොව නැඹුරු කරගන්නේ අපි සියලු දෙනාම විරාමයක් සඳහා අවසර දෙන්න බලන්න මොකද වෙන්නේ කියලා පාචි තවදුරටත් අප සමග සිටිනවා. සාමාන්‍ය ගීත දෙකයිනේ ගායනා කරන්න දෙන්නේ මේ සජීවී වැඩසටහනක. मुखात करने आने बलंगी नको मानवन मम मानवन मम හොඳයි ඉතින් අම්ම අද දවස තවත් පොඩි වෙනස් අත්දැකීමක් ටිකක් ඇඟට වදින අත්දැකීමක් මං හිතනවා ඔබටත් අපිට නම් ඇත්තම කාලයකට පස්සේ ගොඩක් කාලයකට පස්සේ මේ स्टेशन अभी सामान्य पुद व्यवहार कोच स्टेशन कोच तुम्हरी पल कैन कैंप कीलकिन मिसक अभी कंदूर कीलकिन हर अड़ थिंक मे स्टेशन वीला श्रीलंका भी प्रधानम स्टेशन श्रीलंका प्रधानम दुम्री स्थानी कोलंब कोट दुम्री स्थानी सिट अपने मे सजीवी प्रसंगात्मक अद्यकीम करा प्रस्ताव लभ्युकअपि स्तुतिवंत सामान्य अधिकारी श्रीलंका दुम्री डिपार्टमेंट डिलांत प्रणांदुट एवकम सहकार वाणिज्य अधिकारी एसपी हीनटिगल सरद्दी कुमार अपि हितवता दुम्री आरक्षक सेबे हदसी वेटली मांशे जीएस विक्रमतिलक एकम प्रदीप जयसूर्य इसरो गुणतिलक नाडा तपगे स्तुतिय अपि पालकरन्न ओन रोहितवत अंड गहागत्ता अपिट मे दूर रूपयक दुन्नोत तुन दिना वेन्न रोहितत् इन्नो दैन ओन्न ऐविल्ला मं किव्वा ओबट इन्न किला ओबवत् अपि मेकट ओबवत् मेकट हौल करगन्नवा किला एतकोट दैन बाचितिनो यात्रे विडापर सत्यांतेट सिनेपर विरामयक बाची निहतमाणी सोयरा ओबड़ स्तुति सेमटमे स्तुति मे प्रसंगे सदा मे अद्यकिमट सहभागी वुनाट किला लीलांती वितानगे तमाई मे मुहूर्ते सजीवी अपि दिया बलंगिन गमन सटहन करे अमिल रसांग सुपुरुदु परिधि अपे
शब्द परिपालक नाद संयोजक मेक मट्टमक सकवीम पर्यशन अत्तदा बेली मग्ने प्रबल उत्साह मे हाथ पसतिबिन कठोर शब्द दुम्रिय लसन नमूत इन पिटवेन शब्द अतिशय कठोर भाव तनो नमूत यदि पुर्दन सह अपने हुर्वेचन सह अभी इतना मेक गणंगण पत्र नमूत मेवनी सुपेहदली संगमशीली संगीत मवादि कोमद शब्द नाद संयोजने पिरीपहादट उबे हदवतट सेंदुकान पारिश्रम्य ताक्षण पमणक धन सिटियाट मदि ये सन्दा अद्यकी मेम ये हास्कम सन्दा अपने अमिल भूमि स्तुति एवगेम अपे नाद नयन प्रमुख अपे परिणते इंटिक मे ओन तेनक ओट्टुकिन तम पेन्वे इकने कुटुंब किरण पत्ते मे तिबिन रेल पार्वल वल दुम्रिय गियाट एहण्ति नमुत्त ससल उन उनकी हतगस्मे आवरेन्मत भागिन मानसिक एकाग्रता आवरेन्मत भागिन वोट ताल प्रधान कला नाद प्रधान कला इलाके हाबर के हाबर के ओ एक निसा मैं मे का मे उत्साह मत नैगटिव मे दिन नैगट लाइन निसा मैं अत्र उत्साह मे उत्साह को सार्थक मैं लाइव के फैमिली ने लाइव कमेंट्स एक हिता गण एक असीमित इकड अपरिमित इकड़ अपे स्तुति फिर नमन गम मे गीते अभी गेदरी नैगटिव अवसराय इतरुटी ओब गेदरी कट्टी सिखुरात्रि करगण अपित कुहारी मे बत्ति अन्न बल नमूत अमारु मुकद अभी रटे नीति अट गरुकुत इक मद त्यागन सौख्य पिलवेत अकुरट पिलवेत अखेड रखिन्न मुकद जीवित सियालट बड़ा वेदगत निसा अभी हेमोटम उडिंग इन्न सह यटिंग इन्न हेमोटम हेमणा अभी इक रैनट मेवागे निकमेमो ओबद गायनाकर अभी लबड़ सते सुपुरुद पाड़ी नैवतत् रसदेन हदक रस कामितरगन सुपुरुदिराट ओबे निवसट फेमिनिन अपेक्षा करना नाद समग्र Oh, baby.